එම සෞඛ්‍ය නීති ඒ එලෙසම ක්‍රියාත්මක වෙන අතරතුර ඉතින් අපි හිතුවා කොවිඩ් වසංගතය ගැන සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගැන කතා කරන්න ඇත්තටම රට සුවපත්ද කියන මාතෘකාව යටතේ හේතුව ඇත්තටම අපි කල්පනා කරා මේ රෝගී ප්‍රමාණය එක පැත්තකින් අඩු වෙගෙන ගියනම ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන සහ සෞඛ්‍ය කොවිඩ් වසංගතය සමගින් සම්බන්ධව තියෙන දත්ත සම්බන්ධිරුත් අපි කතා බහකට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි අපේ වැඩසටහනට ආරාධනා කරාද සෞඛ්‍ය වෘත්ති වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ඇත්තටම අර මම මුලින්ම සඳහන් කරා මේ කොවිඩ් වසංගතය ගත්ත දැන් අපි දැක්කොත් එහෙම මාධ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන නිල වාර්තාවු මාධ්‍ය වාර්තා කරනවා මේ ඇත්තටම රෝගීන්ගේ වාර්තා වීම අඩු වීමක් එක පැත්තකින්. අපි දකින ඒකත් එක්ක දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් පත් වෙමින් යනවා. මේකත් එක්ක ඇත්තටම කොවිඩ් වාර්තා වීම අඩු වීමක්ද තියෙන්නේ ඇත්තටම මොකක්ද මේක? අපි මුලිනුත් අපි දැක්කා වාර්තා වෙන ඔබතුමාලා සියලු දෙනා වගේම මේක මතු කරා මේ දත්ත සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා. ඇත්තටම රෝගීන් වාර්තා වීම අඩු වක්ත තියෙන්නේ මොකක්ද අද රටේ තත්ත්වය කොවිඩ් සම්බන්ධයෙන්? අපි මුලින් මේ ගැන සාකච්ඡා කරමු. ප්‍රබද අපි දිගින් දිගටම හිටපු මතය තමයි දැන් සමහරු කියන උත්සාහ කරා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පිළිබඳ දත්ත විකෘති කරනවා, එහෙම නැත්නම් මේ දත්ත වැරදි හිතාමතාම දෙනවා, රෝගීන් අඩු කරන්න උත්සාහ කරනවා කියලා. නමුත් ඒක වෙන්නේ දත්තය අරගෙන ඒක වෙනස් කරන එක ඇතුලේ නෙවෙයි. අපි දිගින් දිගටම කිව්වේ අපි විද්‍යාත්මක දත්ත නිර්මාණය කරන්නේ. අපේ රටේ විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියකට පාර කපා ගන්නේ නැහැ. ඒතකොට දැන් අපි අද දවස ගත්තොත් කොවිඩ් අඩු වෙලා මේ වෙනකොට ලංකාවේ අපේ සංගණන වාර්තාව ඔය කියන දත්ත මොනවා වුණත් කොළඹ බස්නාහිර පළාතේ ගම්පහ වගේ ප්‍රදේශවල බහුතරයකට ඩෙල්ටා ආසාදනය වෙලා තියෙනවා. එතකොට නැවත ඒගොල්ලන්ට ඩෙල්ටා හැදෙන්නේ නැහැ ළඟකදී. නමුත් තව මාස 3ක් 4ක් යනකොට එහෙම නැවත ඩෙල්ටාම හැදෙන්නත් තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම වෙන එකක් හැදෙන්නත් පුළුවන්. දැන් අර එංගලන්තේ ගත්තාම එංගලන්තේ ඇල්ෆා වලින් රටම වෙලා ගත්තා. නමුත් දැන් ඔය කියන එංගලන්තේ ආදර්ශයට ගත්ත අපේ රටට හොඳ උදාහරණයක් අද වෙනකොට ඔන්න නැවත පැතිරෙනවා. එතකොට කවුරු හරි හිතනවා නම් කොවිඩ් ඉවරයි කියලා. එහෙම නැත්නම් මේ වසන්තයේ ගේන එක බලෙන් කරන්න යනවා නම් ඒක තමයි අපේ නරකම ක්‍රියාවලිය. ඒකෙදි අපි දිගින් දිගටම පෙනී හිටින්නේ රටක් විදිහට රටේ තීරණ වලට ඉතාම වැදගත් මේ විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලිය. විද්‍යාත්මක දත්ත නිර්මාණය කරගන්න එක. විද්‍යාත්මක දත්ත හොයන එක. ඉතින් දැන් අද සංචරණ සීමා ගැන සමහරු කතා කරනවා. සංචරණ සීමාවක් දාන්නේ මොකටද? සංචරණ සීමාවක් දාන්නේ කොවිඩ් වැඩි තැනක ඉඳලා අඩු තැනකට කොවිඩ් ආසාදිතයෝ ගිහිල්ලා අඩු තැන කොවිඩ් වැඩි වෙන එක නවත්තන්න. ඒතර අපේ රටේ කොහෙවත් අඳුරගෙන තියෙනවද කොවිඩ් අඩු තැනකුයි වැඩි තැනකුයි? එතකොට සංචරණ සීමාවක් දාගෙන ඉඳලා තේරුමක් නැහැ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ සංචරණ සීමාවෙන් කොවිඩ් මර්ධනය කරගන්න බෑ කියලා. සංචරණ සීමා අත්‍යවශ්‍යයි. හැබැයි අපි දන්නේ නැත්තම් අඩු තැන කොතනද වැඩි තැන කොතනද ඒ පිළිබඳව අපිට විද්‍යාත්මක පුරෝකථනයක් නැත්තම් විද්‍යාත්මක දත්ත නැත්තම් අපි අහඹ පරීක්ෂණ කරන්නේ නැත්තම් අපි නියදි පරීක්ෂණ කරන්නේ නැත්තම් සංචරණ සීමාවේ වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අපේ මතය අපි අද කියන්නේ එදත් කියන්නේ මේකට අහුම්කන් නොදුන්නට අපි වඩාත්ම වැදගත් විදිහටම මේ රෝගයේ රටේ මිනිස්සු මරණ විශාල සංඛ්‍යාවකට හේතු වෙන වැදගත්ම නරකම තීරණය තමයි මේ විද්‍යාත්මක ආවේක්ෂණයට අදාළ දත්ත නිර්මාණය කරගන්නේ නැති එක. ඉතින් ඒකට අදටත් මම ඔබට කියන්නම් මේ වෙනකොට ජංගම වෛද්‍ය රසායනාගාර මිලියන 90ක් විතර වටින රසායනාගාර පහක් සමාගමක් විදිහින් පරිත්‍යාග කළා පරිත්‍යාගයක් විදිහට දෙන්න සූදානම් මාස 5ක් තිස්සේ. සෞඛ්‍ය ඇමති කියනවා ගන්න කියලා. ලේකම් ගන්න දෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ පරීක්ෂණයක් සඳහා යන්ත්‍ර ගත්තාම මේ බස් රථවල පාවිච්චි කරන්න වෙන්නේ මේ බස් රථවල යන්ත්‍රවලට අදාළ ප්‍රතික්‍රියක කට්ටල. එතකොට අර වෙන කොහේ හරි ප්‍රතික්‍රියක කට්ටල පාවිච්චි කරලා ඒකෙන් ආදායමක් උපයන කොමිස් එකක් ගන්න කණ්ඩායම අතර තරඟයක් තියෙනවා. එතකොට මේ තරඟයේදී අපි කියන්නේ අපේ ලාභය බලන්න. දැන් ඩොලර් 10කට මේ බස් රථයේ PCR පරීක්ෂණයක් කරන්න පුළුවන්කම තියෙද්දී සෞඛ්‍ය ලේකම්වරයා අර හඬට හුඟන් දෙනවා. මොකද සෞඛ්‍ය ලේකම්වරයා හිතාගෙන ඉන්නවා එයා නිර්දේශ ගන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විතරයි. එයා මොකද එයා විශේෂඥ වෛද්‍යවරේ. ඒතකොට එයා නිර්දේශ ගන්න ඕනේ අර ආමි එකේ වගේ උඩ ඉඳන් යටට විතරයි. යට ඉඳන් උඩට නිර්දේශ අවශ්‍ය නැහැ. ඉතින් මේ ක්‍රියාවලිය නිසා අර නිකන් දෙන බස් රථ 10 ඇමතිවරයා කියලත් අපිට අරන් දෙන්නේ නැහැ. ඒතකොට ඇමතිවරයා කියපු ඒ බස් රථ පහ අපි ගත්තොත් අපිට දැන් පාසල් පටන් ගන්නවා. පාසල් ළමුන්ගෙන් බහුතරයකට අද එන්නත් දීලත් නැහැ. එතකොට මේකෙන් රැල්ලක් මතුවෙනවද නැද්ද, අවදානමක් තියෙනවද නැද්ද කියන එක ක්‍රියාවලිය බලන්න තියෙන එකම ක්‍රමය තමයි අහඹ පරීක්ෂණ ක්‍රියාවලිය. එතකොට මේ අහඹ පරීක්ෂණ ක්‍රියාවලිය රටේ දිස්ත්‍රික්කවල අපිට කරන්න පුළුවන්. දිස්ත්‍රික්කවල කරොත් අපිට කීත හැකි ගම්පහ ඉඳන් කොළඹට යන එක හොඳයි.
kolam inam badul ada aneh kok hodai. Ini mana netu make isi orang ngadak nih. Ini apa sih aneh datta wikurti karena ada wada. Widyatmuk datta nirmana keragangan saukya mati aneh itu umum awak nih. Ekan isa tamai api covid rally peter rally etik keragangan nih. Mereka pertipalen awat tapi desember masih itu bukti ini kini ketamai api itu kian ngerti.